අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දශක ගණනාවකට පසුව විදුලිය තියන කාලයට වඩා විදුලිය කපන කාලය වැඩි වෙයි හෙට විදුලිය ලැබෙන්නේ පැය 11ක් පමණයි විදුලි කප්පාදුව පැය 13ක් පාන්දර 3 සිට විදුලිය කපයි ඉදිරි මාසයේ පැය 24ම අඳුර ඉන්න වෙයි පාටලී කියයි රට පුරාම නොනවතින තෙල් පෝලිම් සතියන්තේ ඩීසල් පෝලිම් වල ඉන්න එපා කණිජ තෙල් සංස්ථාව කියයි බණ්ඩාර වෙලදී නාමල්ට ඉන්ධන පෝලිම් වල ජනතාවගේ විරෝධය ලිටර ගෑස් මිල වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට්ටුවට සභාපති තෙෂාර කියයි ගෑස් ගන්න රට පුරා දත් පෝලිම් ඉදිරි මාස දෙක ඇතුළත රෝහල් පද්ධති අකර්මණ්‍ය වෙයිද ආණ්ඩුවට දැන් කොරෝනා හැදිලා ගඳ සුවඳ දැනෙන කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න විමල් සහ උදේගෙන් ආරාධනා ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට නිදහස් පක්ෂයේ සහය පස්වන බිම්ස්ටෙක් සමුළුව ජනපති අමතයි මේක දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් අගමැති මහින්ද කියයි පාහියන්ගල ආනන්ද හිමියන් මහ බැංකුවට කඩාපනි කබ්‍රාල්ගේ දුහරයත් ඉල්ලයි ඊයේ ආව ඩීසල් නැව තාම මහමුදේ ගෙවා ගන්න සල්ලි නැහැ මේ නැවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් තියෙනවා දැන් රට පුරාම ආයේ ඩීසල් හිඟයක් තියෙනවා කණිතල් නීතිගත සංස්ථාව සතුවත් ප්‍රමාණවත් තරම් ඩීසල් නැහැ කියලා එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. ඇමති ලොකුගේ නම් දවසට ඩීසල් පෙට්‍රල් බවුසර් උදේට එකයි හවසට එක ගානේ පෙරුම් හල් වලට යවනවා. කටින් බතලකොළ හිටවන එතුමාට ඉන්ධන හල් අසල පෝලිම් වලට එන්න කියලා ජනතාව ආරාධනා කරනවා. ඇත්ත කතාව මෙහෙම ලාහිට ගෙම්බෝ එකතු කරනවා වගේ ඩීසල් පෙට්‍රල් නැව් ඇවිත් වැඩක් නැහැ ඉඳලා හිටලා 하ව හඳ දකින්නවා වගේ එන ඉන්ධන නැව් වලින් මේ හිඟේ පුරවන්නත් බෑ මේ පෝලිම් නැති කරන්න නම් ඇත්තටම මාසයට නැව් 10ක්වත් අවශ්‍ය වෙනවා දැන් ඊයේ ආව නැවත් තාම මහමුදේ ඒ ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් විතර තියෙනවා නැව ආවට ඩොලර් දෙනකන් ගොඩ බාන්නේ නැහැ. නැවට දෙන්න ඩොලර් ලැබුණේ නැති නිසා දැන් සංස්ථාව සතුවත් ඉන්ධන සංචිත නැහැ කියලා එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරනවා. 2010 2021 වසර ජනවාරි මාසේ ගත්තොත් අපි ඩීසල් පරිභෝජනය කළ තිබුණේ මෙට්‍රික් ටොන් 139000ක් මේ කර්මාන්තා සියලු කාර්යයන් වලට 2022 ජනවාරි මාසේ ඒක 198000කට වැඩි වෙලා තියෙනවා අද 2022 මාර්තු මාසේ වෙනකොට ඒක ඉහළ ගිහලා තියෙනවා 211500කට අසීමිත පරිභෝජනයක් පසුගිය වසරට වඩා එමෙත ඊට කලින් වසරවල වලට වඩා 30ක 35ක ප්‍රමාණයක් ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා තියෙනවා අපි මම ඊයේ දවසේ ඉල්ලීමක් කරා මහ ජනතා डीजल पिलीबंदरल प्रमाण लादेनवा සභාපතිවරයා පෝලිම් නැහැ කිව්වට රට පුරා පෝලිම් පසුගිය වසරට වඩා ඉන්ධන පරිභෝජනේ වැඩි වෙලාලු එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න ජනතාව උදේ හවස විනෝද චාරිකා යනවා කියලා වෙන්නේ නැති මේ අය හිතනවා ඇත්තේ හරියට එතුමල්ලා මේ උදේ හවස විදේශ ගත වෙනවා වගේ ඇත්තටම ඉන්ධන පරිභෝජනේ වැඩි වෙලා නම් හොයලා බලන්න ඉන්ධන වැඩිපුර ඉක්මනට පිච්චනවද කියලා සල්ලිත් දීලා පෝලිමේ ඉඳලා තෙල් ගන්න ගියහමත් සමහර අවස්ථාවල දැන් අයිතිකාරීන්ගේ ගණන්කාරකම් බලන්නත් පාරිභෝගිකින්ට සිද්ධ වෙලා දැන් ජනතාව පාරවල් වහමින් මග හරස් කරමින් පාරට එන්න පටන් අරන් ඒ ඉවසලා ඉවසලා බැරිම තැනයි අද කොළඹ ටවුන් හෝල් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පාර අවහිර කරමින් ජනතාව විරෝධය පළ කළා
බණ්ඩාරවිල ජනතාව නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ පැමිණීමක් සම්බන්ධයෙන් විරෝධය පළ කළා. නාමල් රාජපක්ෂ මහතා බණ්ඩාරවිල උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබුණා. ඒ උත්සවයේ අසල තිබූ ඩීසල් පොලිම ඉවත් කිරීමටයි පොලිසිය උත්සාහ කළේ. අන්තිමට ජනතාව පාර හරස් කරමින් නාමල් රාජපක්ෂ මහතාගේ පැමිණීමට විරෝධය පළ කළා. හැටන් ජනතාවත් පාර හරස් කරමින් ඉන්දන ඉල්ලා හිටියා. දුම්රිය ගමනත් මේ යන විදිහට අද හෙට නතර වෙන්න පුළුවන්. දුම්රිය ධාවනයට ඩීසල් අත්‍යවශ්‍යයි. මේ පිළිබඳව කතා කළ ඇමති දිලුම් අමනුගම මහතා දැන් පෝලිං තත්ත්වයක් තියෙනවනේ අපි නෑ කිව්වොත් බොරුවක් නේ මේ තත්ත්වේ නැති වෙනවා ඉන්දියානු න්‍යාය ආධාර ක්‍රමයේ යටතේ එන නැව් ෂෙඩියුල් එක පටන් ගත්තා නෑ දැන් තියෙනවා දැන් තියෙන්නේ අරව නෙමෙයි දැන් තියෙන්නේ අනිත් ඒවා නමුත් ඒවා මදි ඔවුදින් නැති වුණාම උද්ඝෝෂණය කරනවා ඉතින් ඒක තමයි මම කිව්වේ ඔය තත්ත්වේ තියෙයි පස්වෙන්ද වෙනකයි ඒ නිසා තමයි මම කිව්වේ කරන එකක් මේ දවස් ටිකේ කරගන්න මොකද විපක්ෂයට පස්වෙන්ද පස්සේ කරන්න බැරි වෙයි නෑ කමන්නේ නැති යාලට මොකක් හරි වැඩක් තියෙනත් අපි බොහොම අමාරුවෙන් තෙල් සංස්ථාවත් එක්ක කතා කරලා ඒ තෙල් ටික ගන්න මොකද දුම්රිය තමයි තෙල් වලින් 30% විතර ප්‍රවාහනය කරන්නේ තෙල් ප්‍රවාහනය කරන්නත් තෙල් අපිට දෙන්න ඕනේ නැත්නම් තෙල් ප්‍රවාහනය කරන්නත් බැරි වෙනවා අපිට පුළුවන් ආකාරයට ඒ තෙල් සපයනවා තාම තෙල් හිගවීම නිසා දුම්රියක් අපිට අවලංගු කරන්න සිද්ධ වෙලා නැහැ ඉදිරි දින දෙක තුල බස් දහවණයත් නතර කරන්න වේවි කියලා අද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහත්මයා පවසනවා හෙට දිනේ සම්පූර්ණයෙන්ම බස් අද දාවනේ අඩාල වෙනවා විශේෂයෙන්ම ඩීසල් නැමැතිකම. කෙසේ වෙතත් අපිට බරපතල ගැටලුවක් තියෙන්නේ ඩීසල් ලැබෙන්නේ කවදාද කියන එක අපිට යම් ගැටලුවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සතිය තුල මම පැහැදිලිව ජනතාවට කියනවා මේ සතිය ඉතිරි දවස් අද බදාදා ඉතිරි දවස් දෙක පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තියාගන්න අපිට හැකි උපරිම ආකාරයෙන් අපි මේ දින දෙක තුල ඒ කියන්නේ ඉන්ධන ගත්ත බස් අතවල දාවනේ කරන්න අපි කටයුතු කරනවා ඉදිරි लाफ गैस मिल इहल गिहन वैडिक लिट्रो गैस मिल तिहल अन्नादाल योजना कैबिनेट टोटी दिरिपत कर लतीनवा मेमिल की यकीन इहल आयद ලිට්‍රෝ ගෑස් මිලත් හෙට අනිද්ද ඉහළ යනවා කියන එක දැන් තහවුරුයි. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීමක් සිදු කර ඇති බවයි. ඔහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය හරහා තමයි කැබිනට් මණ්ඩලයට යන්නේ. ඒ කාලෙත් එක බැලුවා මේ කාලේ දැන් විශාල ගාණකින් ගෑස් සිලින්නේ වැඩි වෙන්න හැකියාව තියෙනව නේද? අනිවාර්යයෙන්. ලොකු ගාණකින්. ඔව්. පුද්ගලික අංශය වැඩි කරාට වඩා වැඩි වෙන්නත් පුළුවන්ද? පෞද්ගලික අංශයේ වැඩි කළ මිලට වඩා වැඩි මිලකින් ඉහළයිද කියන ප්‍රශ්නයට ලිට්‍රෝ සභාපතිතුමා පිළිතුරු ලබා දුන්නේ නැහැ. එහෙත් වැඩි වෙන මිල ගැන දල අවබෝධයක් ලබා ගන්න දැන් මහජනතාවට නම් පුළුවන්. 2015 සිට 2022 දක්වා ලිට්‍රෝ සමාගමේ ගෑස් මිල ඉහළ යාමේ ප්‍රතිශතය ලාෆ් ගෑස් මිල ඉහළ යාමේ ප්‍රතිශතයට ආසන්නව පැවතියා. 2021 වසරේ ලාෆ් ගෑස් මිල 98.22% ප්‍රතිශතයකින් ඉහළ යද්දී ලිට්‍රෝ ගෑස් මිල ඉහළ ගියේ 79.1% ආසන්නවගත් කල මෙහි වෙනස 11.12% ප්‍රතිශතයක් 2015 සිට මේ දක්වා ලාෆ් ගෑස් සිය ඉහළම මිල ඉහළ දැමීම පසුගිය වසරේ මෙන්ම මේ වසරෙත් සිදු කළා 2021 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 සිට රුපියල් 2840 දක්වා මිල ඉහළ ගියා 2021 වසරේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 සිට රුපියල් 2675ක් දක්වා මිල ඉහළ ගියා 2021 වසරේ මේ මිල ඉහළ යාම ලාෆ් ගෑස් මිලට සාපේක්ෂව ලිට්‍රෝ ගෑස් මිල වාර්තා කළේ රුපියල් 165ක අඩුවක් මේ තත්ත්වයත් සමග ලිට්‍රෝ මිල ඉහළ යාම ගැන දැන් අපට කෙටි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ගෑස් සිලින්ඩර් ලක්ෂ ගානේ වෙළඳපොළට එනවා කියලා ලිට්‍රෝ සමාගම කිව්වත් මේ මිනිස්සු පොලිමේ ඉන්නේ ආසාවටද කියලයි දැන් අපට අහන්න ඉතුරු වෙලා තියෙන්නේ නිකන් ඉන්න බැරුව මේ ඇවිල්ලා ඉන්නේ මේ දුන්න ප්‍රතිඵල තමයි ඉතින් අපිට හම්බ වෙන්නේ දීලා කරගත්ත හොඳ හැටි මේ සර 69 ලක්ෂෙන් එක්කෙනෙක් මම දැන් නම් සපයි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ මේ යුද්ධ කුත් කරගෙන රට පාලනය කරා ෂෝකට මෙයාට මේ කොරෝනියක් ඇවිල්ලා රට පාලනය කරගන්න බෑනේ ඉන්න රටක් දෙනවා කියලා ඡන්දේ ගත්තේ තොපි ඡන්දේ දීලා පෝලිං වල දුක් විඳින්නේ අපි
පස්වන බිම්ස්ටෙක් සමුළුවේ රාජ්‍ය නායක හමුව අද ආරම්භ වුණා. එෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ආමන්ත්‍රණ ලැබුවා. ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකය සහ ජනතාව ගොඩනැගීමට රටවල් අතර සහයෝගීතාව අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එෙහිදී පැවසුවා. We meet today at a challenging time for all of us. අද අප හමුවන්නේ අප සියලු දෙනාටම අභියෝගාත්මක මොහොතකයි. COVID-19 වසංගතයත් සමග ලෝකය මේසිය වසේ දරුණුතම අර්බුදයකට මුහුණ දී ඇත. ලෝ පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ සියලු අහිමි වූ ජීවිත සඳහා මගම මගේ බලවත් සංවේගය පළ කරනවා. වසංගතය සියලුම ජාතීන්ට දරුණු ලෙස බලපෑවා. බොහෝ රටවල් සැලකිය යුතු ආර්ථික සමාජයේ සහ දේශපාලන වෙනස්කම් වලට ලක් වුණා. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩව බල පෑමක් සිදු කරන අතර ඉහළ යන තෙල් මිල ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම ලෝ පුරා උද්දමනය ඇති කිරීමට හේතු වී තිබෙනවා. අනිකුත් බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල් මෙන්ම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත් කාලයක් මුළුල්ලේ අත්දැබෙළු අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය මත අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගිතාව සමග ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරගනු ඇතැයි මම විශ්වාස කරනවා. To some degree of normalcy. මෙය දේශපාලනය කිරීමට කාලයක් නෙවෙයි රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වාරි සෞභාග්‍ය වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමි. වාරි සෞභාග්‍ය වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියරේ සමාරම්භක උත්සවයට අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණේ අරලියගහ මන්දිරයේ සිටයි. කුරුණෑගල නිකවරටිය ආසනේ කොබේගනේ මීගස්සව ප්‍රදේශයේ ඇති මහවැව් ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය ජමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න මහතා දෙක්ව සිටියා. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක වැව් ප්‍රතිසංස්කරණය කිරීමද අද දින ආරම්භ වුණා. වැඩසටහනේ දෙවන අදියර යටතේ අද දින රට පුරා වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙලෙස ආරම්භ වී තිබෙනවා. අපි දන්නවා අද දුෂ්කරතා රසක් මොකද ජනතාව මුහුණ දෙනවා. අපි සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නැහැ කියලා. නොදන්නවා වගේ ඉන්නවද කියලා අහනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ සර්වපාක්ෂික සමුළුවක් කරන් පෞරුගී දාදා කැඳවලා හිතලා හැමෝම අදහස් කරගෙන මේ ගොඩේන වේදිකාව නිර්මාණය කරන්න අපි කටයුතු කරමු. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු ගාන නෙවෙයි. සමහරු සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උස්සි ගන්නවන් ආදරෝ. අපි සූදාන හැම වෙලාවෙම විරුද්ධ පක්ෂේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න. මේ රට තියෙන්නේ මේ දේශපාලනේ විතරක් කරන වෙලාවක් නෙවෙයි මේක. මම හිතන්නේ මේ වෙලාව රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් කියලා විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයට ඊළඟට වතාවේ එක්වන්නයි කියලා අපි ආරාධනා කරනවා. අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා. ඇත්ත ප්‍රශ්නය දැක්කත් හෙට අනිද්දාට ඉන්ධන නැති වෙයි, ආහාර නැති වෙයි, හැමදේම වැඩි වෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕන නැහැ. සමහරුයි මම අනහිතුවත් ඇත්ත මේ ඇත්ත සමහර ප්‍රශ්න මම රටේ ජනතාවත් නොදැනුවත්ව කවුරු නිර්මාණය කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒකයි මම කියන්නේ අපි අර්බුද තියෙන බව අපි පිළිගන්න ඕන. ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ ඖෂධ මිලදී ගැනීමට වෙන් කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුපෙල්ල මහතා පවසනවා. දැනට වකුගඩු පිළිකා සහ හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟ බවයි රජයේ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති අජිත් පීතිලකරත්න මහතා පවසන්නේ. කොහොම වුණත් ඖෂධ හිඟය සේම අසීමිත ලෙස මිල ඉහළ යාම දැන් අසරණ රෝගීන්ගේ ජීවත් වීමේ දින ගණන් අඩු කරනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් මාස කිහිපයක සිට ක්‍රමයෙන් සමහර ඖෂධවල මිල ඉහළ ගියා. ඒ සමගම ඖෂධ හිඟයක්ද ඇති වුණා. විශේෂයෙන් පිළිකා, දියවැඩියා, හෘද, වකුගඩු වැනි රෝගවලට දිනපතා ඖෂධ ගත යුතුයි. මේ බොහෝ ඖෂධ දැන් වෙළඳපළේ නැහැ. විශේෂයෙන් රෝහල් පද්ධතිය තුලත් නැහැ. සමහර සත්කම් නිර්වින්දන ඖෂධ නැතිකම නිසා අතහැර දාන්න වෙලා. මේ පිළිබඳව කතා කළ රජයේ ඖෂධ වේදින්ගේ සංගමේ සභාපතිවරයා. අද වෙනකොට දිවයින පුරා
රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වෙලා තියෙනවා. ඉදිරි මාසකමාර දෙක ඇතුළත තව ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වීමට නියමිතව තියෙනවා. අත්‍යවශ්‍ය ශල්‍යාගාර තුල දැඩි සත්කාරයකක තුල භාවිතා කරන ශල්‍ය උපකරණ ඉතා විශාල වශයෙන් තොග අවසන් වීම පවතිනවා සමහර ඒ වගේ තොග මේ වෙනකොටත් අවසන් වෙලා තියෙනවා. මේ අතර ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඉන්දිය ක්‍රෙඩිට් ලයින් එකෙන් ඖෂධ මිලදී ගන්නා බවයි. අපි කවුරුත් දන්න දෙයක් තමයි රහසක් නෙමෙයි. අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. එතකොට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් 75% විතර ගෙහෙත් ගෙන් ඩොලර් මිලියන 80ක් වෙන් කරලා මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. පිට රටින් ගෙනෙන බඩු සම්බන්ධව ගැටලුවක් තියෙනවා අපිට. හැබැයි ඒකට ප්‍රමුඛත්වය දෙන්න කියලා අධිකර ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන්නේ සෞඛ්‍යත් එක්ක විකල්ප හදන්න යන්නේ පරිම වැඩපිළිවෙල ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන. ඒ අතරතුර යම් යම් සුළු සුළු අඩුපාඩුකම් නැතුව නෙමෙයි. නමුත් ඒව නිවැරදි කරගෙන තාම අපිට යන්න පුළුවන්. මේ අතර සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බරපතල තත්ත්වයේ පිළිබඳව අදහස් පළ කළා. ඔය ජාතික රෝහලේ පරීක්ෂණ ප්‍රශ්නේ මීට මාස 8කට විතර ඉස්සෙල්ලා ජාතික රෝහලේ හොඳට වැඩ කරපු බිලියන ගණනක් වටින උපකරණ ඉවත දාලා අලුත්ම යන්ත්‍ර ගෙනාව බිලියන ගණනක් වියදම් කළා. ඒ බිලියන ගණනක් වියදම් කළ අලුත් යන්ත්‍ර ගෙනාපු නිසාම ප්‍රතික්‍රියක බිල 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ 3 ගුණය ඉතුරු කරගත්තා නම් අද දවසේ අපිට ජාතික රෝහලේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මීට මාස 8කට ඉස්සෙල්ලා වැඩ කරන උපකරණ කුණු කූඩේට විසි කරලා බිලියන ගණනක් වැය කරන ජාතික රෝහල රුපියල් 2.50ට කරන්න පුළුවන් සුගර් පරීක්ෂණය රුපියල් 28ට කරන ශ්‍රී ලංකා ජාතික රෝහල එහෙම ප්‍රතිපත්ති තීරණ ගන්න ඉඩ දෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද කියනවා ප්‍රතික්‍රියක හිඟ නිසා පරීක්ෂණ නවත්තන්න කියලා. පාහියංගල ආනන්ද සාගර හිමියතුළු පිරිසක් අද මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ තවත් පිරිසක් මහ බැංකුවට ඇතුළු වීමට අද උත්සාහ කළා. මහ බැංකුවට ඇතුළු වීමට පෙර මේ පිරිස විරෝධතාවයකද නිරත වී තිබෙනවා. ආරක්ෂකංශ වෙත පාහියංගල ආනන්ද හිමියන් පවසා ඇත්තේ තමන් මහ බැංකුව අධිපති ලෙස දිවුරුම් දීමට පැමිණි බවයි. මහබැංකුව අධිපති ඇතුළු මේ බෝඩ් එක සම්බන්ධව තියෙන දූෂණ තෝදනා දැනට CID එකේ පැමිණෙන තොරතුරු සියල්ලම අපි අද බාර දුන්නා. විශේෂයෙන් මේ බාර දුන්නට වඩා නැහැ අර හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක්. ඒත් ඇතුළට ගියාම කියන්නේ අනේ ආන්දේ මොකක් හරි කරන්න කියලා. ඒ තරමට නිලධාරින් මේ තත්ත්වයේ ඉතා නරක තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා. මහබැංකුව ඇතුළෙත් මෙහෙමනම් අනිකුත් රටෙන් ආයතන මේ අසහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පාලකීන් ඩොට්ට ඇදලා දාන්න ඉස්සෙල්ලා වහාම තමගේ රටවල් වලට යන්න කියන ඉල්ලීම කරන්නත් මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගන්න මහා නායක හාමුදුරනේ වැඳලොබ වහන්සේලකින් ඉල්ලනවා. දැන් මේ රටේ මිනිසුන කන්න නැතු ඉන්නේ, අඳින්න නැතු ඉන්නේ, යන්න විදියක් නැහැ, බේට් ටිකක් නැහැ, මැරෙන්න දින ගණන් කරගෙන ඇඳේ ඉඳන් පෑන් පෙත්ත ගණන් කරන මිනිසු ටිකක් ඉන්න මේ රටේ. දැන් මහා නායක හාමුදුරුවෝ තයිනිකායක මහා නායක අහලා මහමලුර රැස් වෙලා වහාම කැඳවන්න සංඝ සම්මේලනයක් ගෙනල්ලා පාලකෙන්ට වහා මේ සම්බන්ධ නිවේදන නිකුත් කරලා ස්වාධීන රට පිරිසකට පාලන බලය ලබා දෙන්න එහෙම නොවුනොත් මේ රට තවත් යුද පිටියක් වෙලා ගිනි ගන්න පිටියක් බවට පත් වෙන එක කාටවත් නතර කරන්න බෑ. අද ඇත්තටම අපිට කරන්න පුළුවන් ඊට වඩා හොඳට. ඒ නිසා අද අපි බැලුවා මහා මංගු ඇතුළට ඇතුල් වෙලා අධිපතිකමට දිවුරුම් දෙන්න. මේ අර්බුදය තමා විසින් නිර්මාණය කරන ලද එකක් නොවන බවට ප්‍රකාශ කරමින් කිසිවෙකුට ඉවත් විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරමංශ මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට දැන් කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ. ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11 නියෝජිතීන් අද කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර මහානා හිමියන් බැහැදුටුවා. මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි. කවුරුත් එකතු වෙලා ඉතින් මේ ප්‍රශ්නෙට මුදම හොයාගන්න ප්‍රශ්නය පැහැදිලි කාටද බලපාන රටද බලපාන පොදු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නෙට විසඳුම් මහනා හිමියන් බැහැදකීමේ අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල මේ ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති එහෙම ඉරණමකට ඇද වැටලා කියලා තමයි අපට නම් පේන්නේ. එක්කෙනෙක් අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇද වැටලා. ඉතින් එහෙම ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ මේ වගේ තත්ත්වයක්කින් මේ රට බේරගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තින්නේ හැමෝටම ගඳ සුවඳ දැනෙන, කන් ඇහෙන, ඇස් පේන අයට
එකතු වෙලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයටපත් කළා නව ගමනකට මුල පුරන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලන්ට මෙහෙම පණ ඇදෑද මේ රට විනාශ කරන් දෙන්න ඉඩ දී යුතු නැහැ. ඉතින් මම කියන්නේ පාලකයන්ට අයිතියක් නැහැ. තමන් බාරගත්තු රටක් මෙහෙම අසරණ කරන්න. පාලකයෝ කියන්නේ බාහාරකාරයෝ. බාහාරකාරයෝ තමන් බාරගත්තට වඩා හොඳ තත්ත්වයකට තියලා තමයි රට බාර දෙන්න. මොන විදියෙන් හරි කියන්න ඕන බැහැපල්ල මොඩියෝ එළියට කියලා. බල බැහැලා මේ අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව මේ විනාශ කරන්නේ. මේක මෙතනින් වෙනස් කරන්නත් උඹලා පුරෝගාමිත්වය ගනිලා නැත්තම් අපි පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න. ඒක තමයි ජනතාවට මග පෙන්වුවේ රටට මග පෙන්වුවේ පාලකයට මග පෙන්වුවේ මහසංගරත්නේ වාසල ආශිර්වාද ලැබෙන්නේ. ඒ වගේ අනිත් බහුජන සංවිධාන වෘත්තීය සමිති වෘත්තීය සංවිධාන පරිසර සංවිධාන මේ සියල්ලත් එක්ක ඉදිරියේ අපි වැඩපිළිවෙල සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට තමන් කැමති ආණ්ඩුව තෝරගන්න අවස්ථාව ලබා දෙනවා. ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාවට තමන් සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ සියත ටීවී ඔස්සේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රඟ දක්වමින් ඉන්නේ දුෂ්ටයාගේ චරිතයේද නැතිනම් ප්‍රේමවන්තයාගේ චරිතයේද? මං හිතන්නේ ප්‍රේමවන්තයාගේ භූමිකාව, ආදරවන්තයාගේ භූමිකාව වගේම දුෂ්ටයාගේ භූමිකාවත් රඟපාන්නට සූදානම් වෙමින් අපි ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පහුගිය කාලේ පොහොට්ටුවේ පොඩ්ඩොයි ලොක්කොයි පන්න ගැහුවනේ. දැන් මේ සර්වපාක්ෂික සමුලුවක් කියන වචනයක් හරහා මේ ආවේ අතරම නිදහස් පක්ෂය පොඩ්ඩක් ෂේප් කරගන්න. අපි යෝජනා කළා වහම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න කියලා. මේ යෝජනාව තමයි හමස් පෙට්ටිය දාගෙන හිටිය ආණ්ඩුව. අවුරුදු දෙකමාරක් යනකම් අපි වරින් වර කිව්වා සන්ධානයේ පක්ෂ කැඳවන්න, ආණ්ඩුවේ සියලු පක්ෂ කැඳවන්න, රජයේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වුණා. මෙන්න මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාපු යෝජනාව නැවත වතාවක් එළියටගෙන සර්වපාක්ෂික සමුළුව කියන කතිකාව ගේන. ඒ වෙලාවේ ඒ ගෙනාවේ සත්‍චේතනාවෙන් නෙවෙයි කියලා මගේ විශ්වාසය. සර්වපාක්ෂික සමුළුව සාර්ථකද? මහා පෞද්ගලික වෙදෙන සර්වපාක්ෂික සමුළුව අපි ඉදිරිපත් කරපු යෝජනාව අපි ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩුව ඒකේ පරදායි ලෙස පාවිච්චි නොකිරීම නිසා අද ඒක නොවැදගත් සහ අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වැඩිපුරම කතාවට ලක්වෙන, අවධානයට ලක්වෙන මාතෘකාවක් තමයි ආණ්ඩුවට එරෙහිව අරගෙන එන්නට සූදානම් වෙනවායි කියන විශ්වාස භංග යෝජනාව. මේ විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙනවද නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් විදිහට පක්ෂය කුලහ සමග සම්බන්ධ වෙන්න තීරණය කළේ ඉවරයි. සියලු දෙනා මේක හඬින් කිව්වා. එහෙම තියෙද්දි අපට ඒ පක්ෂයේ ඒ මතයෙන් විතැන් වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙනවා නම් ද්‍රෝහියෙක් විතරයි ඒ කාරණාව වෙන්න පුළුවන්. ද්‍රෝහීන් ඉතිහාසෙ පුරාම හිටියා. 1956 ජයග්‍රහණයේ පෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඒ වෙලාවේ හිටපු බර්නාඩ් අල්ලු විහාරේ මහතා එක්සත් ජාතික පක්ෂයට ගියා. 1960 අපේ පක්ෂයේ උපසභාපතිවරයෙක් වන සීබිද සිල්ලා මහත්තයා අනිත් පැත්තට ගියා. එහෙම ද්‍රෝහීන් ඉන්න පුළුවන්. දැන් වර්තමානයේ ඉන්න පක්ෂ ලේකම්වරු, මහලේකම්වරු, උපසභාපතිවරු ගැන එහෙම සැකයක් තියෙනවද? නෑ, මම නම් හිතන්නේ නෑ. මොකද ඒ තරමටම සමාජයේ පීඩාව, සමාජ තෙරපීම, සමාජ පීඩනය 1956 ඔහොම සමාජ පීඩනයක් තිබුණ නෑ. ඒ කාලේ හිටපු ලේකම්වරයන් අනිත් පැත්තට ක්‍රොස්ඕවර් කරන්න. මම දැන් පුරෝකථනය කරන්නේ නෑ තවත් කවද්ද මේ විශ්වාස භංග යනවා ගේන්නේ කියලා. අපට අංක සංඛ්‍යා ලේඛනයේ ලැබුණු වහාම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයකට ලැබිලා ඒක පරාජය කරන්න මැදිහත් වෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.